සංසර්ගය යනු සතුන්ගේ වර්යා බෝකිරීමේ ප්‍රධානතම ක්‍රමවේදය වෙනවා. මේ ලෝකේ ජීවත්වන සතුන්ගේ පැවැත්ම සහ වඳවීම තීරණය වන්නේද යයි. සමහර ජීවිීන් ඔවුන්ගේ ජීවිත කාලයම මේ යන තෙක්ම තම වර්ගයා බෝකිරීමට සමත්වෙනවා. ඒ වුනාට තම ජීවිත කාලේ කෙටි කාලයකදී තම පළමු ලිංගික ක්‍රියාවලියයේදීම මේ යන අවාසනාවන්ත සතුන්ද ජීවත් වෙනවා. අද ඔයාලට කියන්නේ පළමු ලිංගික ක්‍රියාවලියයේදීම මිය යන අවාසනාවන්ත සතුන් කිහිප දෙනෙක් පිළිබඳවොයි. ඇසිපාන් ලැබෝඩි කැමේලියන් ලිංගික ක්‍රියාවලයේදී ඕවුන්ගේ පිරිමි පිරිමි සතුන් අතර ඇතිවන ගැටුම්මලදී මෝන්ගේ පිරිමි සතුන් මියය අතර මෝන්ගේ තුවාල සිදූ නොවුනත් ඇතිවන ගැටුම්මොලදී සිදුවන ආර්ථතිය නිසා හෝමෝන අධිකව ශ්‍රාවයවීම නිසාමියයයි. මාස පහකින් පමණ ලිංගික පරිණත භාවයට පත්තන මෝවුන් ගැහැනු සතුන් බිත්තර දැමීමෙන් පසුව ස්වභාවිකම මරණයට පත්තේ. මෙයාලගේ බිත්තර වැලියට භාගයක් විතර වැසිනසේ ගැහැනු සතුන් දමනා අතර සීත කාලයේදේ මෝන්ගේ සියලුම ගැහැනු පිරිමි සතුන් ලෝකෙන් අතුරු දහන්ම පවතිනාතර ජීවය පවතින්නේ බිත්තර තුළ පමණි. ඒ කියන්නේ කිසම ජීවී සතිකු දක්නට නැතිව්වත් බිත්තර පමණක් තිබෙන කාලයක් එළැඹයි. එය ඉතා පුදුමාකාරය. ඇන්ටිජනස් මෙයාලගේ වර්ග දොලහෙන්ම පිරිමිසතුන් පළමු ලිංගික ක්‍රියාවලියෙන් පසුමියයයි. අභිජනන ක්‍රියාවලීයේ ඇතිවන බරපතල ආතතිය ඕවන්ගේ ප්‍රතිසක්ති පද්ධටය විනාස කරන අතර. අක්මාවේ ආසාධන ලේවල හා බඩවැැල්වල ඇතිවන පරපෝෂිතයන් නිසා මෝන්ගේ මරණය සිදවෙයි. මෙයාලගේ ගැහැනු සතුන් තවත් වර්ගයා බෝකිරීම සඳහා ඉතිරිවනා අතර. පිරිමි සතුන්ට මරණයට පත්වෙයි. පිරිමි සතුන්ට තම පළමු ලිංගික ක්‍රියාවෙන් පසු මියයාම මෙන්ම ඔවුන් පැටවුන් කාලේද ඉතා දුක්බර ජීවිතයක් ගෙවයි. එසේවන්නේ මෙයාලගේ මවවෙසින් පැටවන්ට කිරි ලබාදීමට කැමැත්තක් නොදක්වන නිසාවේ. මෙයාලා අවුරුද්දක් පමණ ජීවත්වෙනවා. වන්දා. බොහෝ දෙනෙක් වන්දා යනුවෙන් හඳුවන්න මොවුන් සෑම කෙනෙක්මවාගේ තැක්ක තිබෙන සතෙකි. මොවුන්ගේ ලිංගික ඉක්වීමේදී ගැහනු සතාවිසින්. පිමිත්වයාගේ හිස සනිකව ඇගේ කටින් සපාකයි. එයිනි සතා මරණයටත් පත්වෙේ. මෙම මරාදැමීමට හේතුව එම සංසර්ගයේදී සිදුවන සනික හිස කපාදැමීම නිසා පිරිමි සතා ඉතා වේගෙන් ඔවුන්ගේ සුක්‍රාණු පිට කරයි. එය ඔවුන්ගේ වඩාත් සාර්ථක සංසර්ගයකට හේතුවෙයි කැලුටා. ගුමීින් සහ අනෙකුත් පුෂ්ටවන් සිකයන් ආහාරයට ගන්නා මොවුන් සැත්තැම්බර් මාසේදී. එයාලගේ අභිජනෙන සමේදී බෝවීම සිදුවී ටිකකලකට පසු මියයයි. මෝන්ගේ ගැප්කාලය සති හතක්වන අතර මාස දහයක් විතර වන විට පරිනත වී ලිංගික ක්‍රියාවලියෙන් පසු මෝන් මියයයි ඩාක් ෆිසින් ඉස්පයිඩ. මෙම සත්වයා අනික් සතුන්ට වඩා ගොඩක් ඉක්මණින් මේ යන සත්වයකි. සුක්්‍රාණු හුවමාරුවකදී ෂැණකව මේිය යන මොවුන් සංසර්ග ක්‍රියාවලියයේදී අතුරපතිඵලයක් ලෙස මෝවන්ගේ රුදිර පීඩනය නැවත යථතත්වයට පත්නු වීම නිසා සනිකව මියයයි. මියගිය පසු ගැහැණුසත්වයා විසින් පිරිමිසත්වයා ආහාරයට ගනුලබනා අතර එය ඔවුන්ගේ සාර්ථකව පැටවුන් බිහිකිරීමට වැදගත් වෙයි.